ඔරුංගා මන්යොකාවම්බටු කතුරුමුරංගා යනාදී වගගේ ලෙස ආරම්භ කෙරුණේ දිස්රක්ලේකම් WA ධර්මසිරිමහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී වගාව සිදුකරනාා කාරය සහ තවන් ක්‍රම පිළිබඳව දැනුවත්කිරීමක්ද සිදු කෙරුුණා. ඇටැපිටිය ගෝජනසව අධ්‍යස්ථානයේ බීජ පල දන්සලක් පවත්වනු ලැබවා. ගෙවතු වාස්ත්‍රිත වගාව ප්‍රවර්ධනය මෙහි අරමුණයි. බි පොර භාත කරමින් සාර්ථක ගෙවතුවාකවක් පවත්වාගෙනයාමට නිලිය අතු ගොඩ ග්‍රාමනිලදහරීවාසමේ එම්මෙමම් සිරිවර්දරමතා කක්‍රිය රබෙනවා. ලුණු සහ පොල් හැුණු කොට අනෙක් සියලු ආහාර ද්‍රව්වේ ඔහු සතු බවයි අප වාර්තාකරු පවසන්නේ. කාබිනි පොහර භාවිතයෙන් සාර්ථක වගාවක නිරතවන දිරිය කාතාවක් පිළිබඳ විල් පත්තුවෙන් වාර්තා වනවා. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක වුවද නිවසින් ඉවතලන ද්‍රව්්‍ය භාවිත කරමින් වගා සිදු කළ හැකි බවයි ඇය පවසන්නේ. කොල්ළම්ඹ බන්ඩාර්නායක ජාත්‍යන්තර සම්මන්ත්‍රනශලා පරිස්ශ්‍රවයේ කොටසක බෝග වගාකිරීමේ ව්‍යපෘතියක් අද ආරභ කෙරුණා. අක්කරයක භූමිභාගයක් මේ සඳහා වෙන් කරතිබෙනවා. වී වගාව හා ආරභෝග රැසක් මේ අතේ වග කිරීමට නීමතයි. බුද්ධ ශාස හාංස්කෘතිකටයුතු අමාත්‍යංශය සමඟ එක්ව වැරසටහන ක්‍රියාවට නැවෙනවා. අමාතේ විදුර වික්‍රමණයක, අමාතංශලේ කම් සෝමරත්න විධහන පතිරෙන, බණඩර්නායක අුස්මරණන සම්න්ත්‍ර ශාලා අධ්‍යක්ෂ සුනිල් දිසානා කියන මහත්තුරු නැතුු පිරිසක් මේ‍යවස්ථාවටෙක් සිටිය.